आयु बहुवेवा अद दिवसे जीवितेट नीति आरगेन हरिदे टीवी तुलिन अपी ओबे निवहन तेनवा बिन दबागेम अपी दन्नवा सामान्य पोदु जनतावा हेटियेट मे रटे जीवत वेद्दी अपी नोएक अवस्थावल वल असरण वेनवा अपिट पिलिसरणक अवश्य वेन अवस्थावल वेनवा मेक सौख्य पत्तेन येन्न पुलुवान नीतिय पत्तेन येन्न पुलुवान मे हेम कोई पत्तेन्म हबै अपी मे हेम अवस्थावकदीम නීතිමය ඒ ඒ ඒ ඒ අපි අදාළ කාරණාවට පසුබිම් වන නීතිමය ස්වභාවය පිළිබඳව යම් పూర్ව දැනුවත් වීමක් තුල සිටිය හොත් එය සෑම විටම අපේ වාසියට එහෙම නැත්නම් අපේ ප්‍රයෝජනයට හේතුකාරක වෙනවා. ඒ නිසා හරිදේ ටීවී අපි කල්පනා කරා ඔබ වෙනුවෙන් මේ ආකාරයට නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව රැගෙන එන්නට. ඒ අනුව अभी मुलिन मोब वेट अरगे नावे वेड बीमे नीति पील बंद कम खर एक नम सेवायोज के नम सेव के नम मे कौर खबर आकार उब मून दिन घटलू सह प्रश्न इवाट तिबेन विसलू मे आकार समग साकाचा कला इन अन अभी उब वेट मे अलुस्थान माला वसूल मीट प्रथम अभी अरगे नावा सिविल नीति आवरण यम यम कोटा पील बंद ए अनु रथ वाहन नीति महामग नीति कोहमद क्रियात्मक दे पील बंद අපි ඔබව දැනුවත් කරා. හැබැයි මේ කාරණාවේදී අපි දැක්ක ඔබට බොහෝම ගැටලු තිබෙන බව. ඔබ බොහෝ ගැටලු දුරකථනයෙන් කතා කරලා අපිට දැනුම් දුන්නා. අපිට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ හැම දිනාටම. අපි ඔබට තවදුරටත් ආරාධනා කරනවා. අපිට ඔබට කතා කරන්නට පුළුවන් විවිධ ක්‍රමවේදයන් තියෙනවා. අපි ඔබට අපේ දුරකථන අංකයේ ලිපිනය පවසනවා. අපිට පුළුවන් ඔබට පුළුවන් අපිට ලිපිනයක් මාර්ගයෙන් ලැබෙන්න සලස්වන්න. ඒ වගේම අපේ හරිදේ ටීවී Facebook පිටුවට යන්න පුළුවන් ඔබට. එහෙම නැත්නම් අපේ අන්තර්ජාලය ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ සෑම ක්‍රමවේදයක් තුලින්ම ඔබට හැකියාව තියෙනවා ඔබේ ගැටලුව අපිට යොමු කරන්නට. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඔබට මතක් කර සිටිනවා ඔබ අපට ඊටාම වටිනවා. ඔබේ ගැටලුව අපිට දැනෙනවා. ඒ නිසා ඔබට විසඳුමක් සපයන්නට අපි නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා. ඉතින් වෙනද වගේම ඔබ බොහොම ආදරය කරන නීතිඥතුමන් අපේ මැදිරියට පැමිණ සිටිනවා. මා එතුමාව හඳුන්වා දෙන්නම්. එතුමන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥවරයෙක්, ඒ වගේම ලේකකේ, කවියෙක්, ඒ විතරක් නෙවෙයි ඇතැම් අවස්ථාවක නළුවෙක්, ඒ වගේම හොඳ සමාජ සේවකයෙක් හැටියට කටයුතු කරන අධිනීතිඥ නුවන් සුමිරත්න මහත්මිය. අයිබෝත් එතුමන්ට ඉතින් මේ හැම කාරණාවක්ම කැටිකොටගෙන ඔබ වෙනුවෙන් අපි සූදානම් අද දවසේ සිවිල් නීති යටතේ අපි ඔබට අවසාන වශයෙන් පොරොන්දු වුණා. මේ වැදගත් කාරණාව මොකද මේ මුදල්. මුදල් කියන්නේ අපිට අත්‍යවශ්‍ය සහ ඒ නිසාම බොහෝ විට සම්බන්ධතා විනාශ වෙන යාළු මිත්‍රකම් නැත්නම් තමන්ගේකම් මේ හැමදේම අමතක වෙන මහා මේ හරි අමුතු දෙයක් නේද මේ නුවන් මහත්තයා මොකද මේ මේවා ඇතුවත් බෑ නැතුවත් බෑ සමහරුන්ගේ අතේ අද තියෙනවා මම හෙට ඔබේ අතේ වෙන්න පුළුවන් ඉතින් මේ කවර කාරණා වුණත් මුදල් කියන එක හරිම විශේෂයි මම කියන්නේ අධිකරණයේ තුලත් මේ මුදල් සම්බන්ධ ඇති වෙන ප්‍රශ්න ඊටාම විශේෂයි නේද ඔව් අපි සාමාන්‍යයෙන් නිකමට කියනකොට කියනවා මුදල් නඩු කියලා හ්ම් හ්ම් මුදල් නඩු කියනකොට මේ මුදල් නඩු කියන එක පිටිපස්සේ කාරණා ගොඩක් තියෙන්න පුළුවන් මම හිතන්නේ මහා පරිමාණයෙන් ගත්තොත් ලොකු ගිවිසුම් මත ඇතිවන මුදල් ගනුදෙනු ඒවට වඩා මම හිතන්නේ ඔබේ නාලිකාව බලාපොරොත්තු වෙන සාමාන්‍ය ජනතාවට ඉදිනෙදා අවශ්‍ය වෙන නීති දැනුම මම හිතන්නේ අද දැන් මේක සමහරු ණය කියන දෙයට බයයිනේ නමුත් ඇත්තම කතාව තමයි ඒ බය වෙන්න ඕන ණය වලට නමුත් අද සාමාන්‍ය සමාජය තුල සියලුම කාරණා ව්‍යාපාරයක් කරන කෙනෙක් නිතරම ඒ ඔහුගේ මට්ටමෙන් ඔහුට සාපේක්ෂව ඔහුගේ ව්‍යාපාරයට සාපේක්ෂව ඔහු ණය වෙනවා. ගැන රෝල් වෙනවා නේ. අපි ඔය ගැන රෝල් ගහනවා කියලා කියන්නේ. ඉතින් ඔය රෝල් ගහනවා එක එක අය තව තමන්ගේ මට්ටමෙන්. තමන්ගේ ව්‍යාපාරයට සාපේක්ෂව වෙන්න පුළුවන්. තමන්ගේ ආදායමට සාපේක්ෂව වෙන්න පුළුවන්. ඒ ගනුදෙනු පිටිපස්සේ කඩාවැටීම් සිද්ධ වෙනකොට ණය මුදලක් ලබා ගත්තාට ඒ ආකාරයට පොරොන්දු වෙන විදියට ගිවිසුම් ගත වෙන විදියට නොගෙවන අවස්ථාවකදී ඔන්න එක නඩුවක් විදියට තමයි එන්නේ. අනේවට තමයි මුදල් නඩු කියලා කියන්නේ. ඒක සමහරට බැංකුවත් සමග වෙච්ච ගනුදෙනුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපාර්ශ්වයක් අතර අන්‍යෝන්‍ය වශයෙන් වෙච්ච ගනුදෙනුවක් වෙන්න පුළුවන්. ඒ සිද්ධ උනේ පොරොන්දු නෝට්ටුවක් මත වෙන්න පුළුවන්. ඒ සිද්ධ උනේ චෙක් පත්‍රයක් මත වෙන්න පුළුවන්. ඒ සිද්ධ උනේ උගස්සොප්පුවක් මත වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් විවිධ ක්‍රමවලට මතුවෙනවා මේ කාරණා. හොඳයි. දැන් ඔබතුමන් අපිට සඳහන් කරා
සමාජයේ විවිධ ආකාරයක මේ කාරණාවල් වලදී කොහොමද අපි කටයුතු අපි අපේ සාමාන්‍ය පොදු ජනතාව හැසිරෙන්නේ කියලා. මොකද අපිට සමහර රටවල් හදිසියක් වුණාම නුවන් මහත්තයා අපි බල බල ඉන්නේ නැහැ මේ අපේ නීත්‍යානුකූලද මේ ගිවිසුම්ගත වෙනවද මේවා කොහොමද සිද්ධ වෙන්නේ කියන ගැන අවබෝධයක් නැහැ. සමහර රටවල් අපේ හදිසි අවශ්‍යතාවය මත අපි ඔහු හෝ ඇය කියන ඕනෑම කොන්දේසියක් ඇත්තේ කට වචනේට සමහරට අපි බොහෝ දේ ඒ අවස්ථාවල සිදු කරනවා. ඇත්තටම මුදල් ගන්දෙනු සිදු ගන්නට තිබෙන නීත්‍යානුකූල ක්‍රමවේදය කුමක්ද? මෙහෙමයි. ඕක දෙපැත්තක් බලන්න පුළුවන්. ඔය ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වෙන ගැටලුව සමහර විට ණය කරුවාගේ පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණය හිමියාගේ පැත්තෙන් වෙන්න පුළුවන්. ණය දීපු කෙනාගේ පැත්තෙන් වෙන්න පුළුවන්. ණය දීලා අය කරගන්න බැරි වුණා මේක ණය හිමියාගේ පැත්තෙන් ඇති වෙන ගැටලුවක්. එහෙම නැත්නම් ණය කරුවාගේ පැත්තෙන් බැලුවොත් සමහරලාට ණය දෙන අවස්ථාවේදී එළමු නැති යම් යම් කොන්දේසි වැඩි පොලියක් අය කරගන්න කිව්වට වඩා කලින් මුදලක් ඉල්ලන්නේ ඒ වගේ ආකාරයට එන්න පුළුවන්. ඒ නිසා නිතරම නීතිමය රාමුව තුල නීතියෙන් කියන්නේ ගිවිසුමක් ඇතිවීම තමයි වඩාත් හොඳ. ගිවිසුමක් වම් ක්‍රිෂ්ණා නිතරම ලිඛිත ගිවිසුමක් අපි කතා කරන්නේ. ගිවිසුමක් ලිඛිත වෙන්නෙම නැහැ. ගිවිසුමක් ලිඛිත වෙන්න පුළුවන් වාචික වෙන්න පුළුවන්. එතකොට මම යෝජනා කරන්නේ අපි නිතින් වෘත්තියට යෝජනා කරන මොකද වාචික ගිවිසුමක් වම ඒක ඔප්පු කරන්න අමාරුයි. ඔප්පු කරන්න අමාරුයි නිතරම ලිඛිත ගිවිසුමකට තමන්ට තහවුරුවක් සාක්ෂියක් දෙන්න පුළුවන් ක්‍රමයකට ගනුදෙනුව ඇති කර ගන්නවා නම් හුඟක් ප්‍රශ්න මගේ අර ගන්න පුළුවන් වෙනවා. හොඳයි. දැන් අපි නිතිඥතුමනි බොහෝ වෙලාවට මේ ගැටලු වලට මොහොන දෙද්දී සමහර වෙලාවට මේ කියන වචන සම්බන්ධව අපිට විශේෂ අවබෝධයක් නැහැ. මේවා පොරොන්දු නෝට්ටු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චෙක්පත් වෙන්න පුළුවන්, වෙනත් ආකාරයක ගිවිසුම් වෙන්න පුළුවන්. මේ කියන ලියකියවිලි පිළිබඳව සාමාන්‍ය පොදු ජනතාව තුළ සමාජයේ විශේෂ අවබෝධයක් නැහැ. අපි ඔබතුමාන එකින් එක පැහැදිලි කරන්න මොනවද මේ එකින් එක තිබෙන කාර්යභාරය සහ නීතිමය රැකවරණය කොහොමද කියලා. දැන් එක ක්‍රමයක් තමයි දැන් ඔබගෙන් කියුණා කීපයක්ම අපි පොරොන්දු නෝට්ටුවෙන් පටන් ගමු. පොරොන්දු නෝට්ටුව කියලා කියන්නේ අපි කියන විනිමය බිල්පත් කියලා කියන විනිමය බිල්පත් වලට පොරොන්දු නෝට්ටුවත් ඇතුළත් වෙනවා. දැන් චෙක් එකක් කිව්වම අපි දන්නවනේ චෙක් එක කියන්නේ බැංකුව විසින් මුද්‍රණය කරපු ඒක බැලූ බැලමට විධිමත් ලියවිල්ලක්. ඒ ආකාරයෙම බලයක් තියෙන ලියවිල්ල තමයි පොරොන්දු නෝට්ටුවක් කියලා කියන්නේ. ඒකට පොරොන්දු නෝට්ටුවක් ඇත්තටම ඉතිඤ්ඤ මහත්තයා ළඟට යන්න ඕනෙත් නැහැ. පොරොන්දු නෝට්ටු කාකෘතියක් අපි පෙන්නමු. පොරොන්දු නෝට්ටුවක් හරි අවබෝධයෙන් ණය දෙන පුද්ගලයා සහ ණය ගන්න දෙන පුද්ගලයා විසින්ම පුරවල අස්සන් තියලා අවශ්‍ය මුද්‍ර ප්‍රමාණය සපයලා නීත්‍යානුකූල වළංගු ලියවිල්ලක් බවට පත් කර ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තමයි ඒක අපි ව්‍යාපාරිකයන් අතර ප්‍රසිද්ධියේ වුමාරු වෙන ගනුදෙනු ක්‍රමයක් තමයි චෙක්පත් මගේ. චෙක්පත් ව්‍යාපාරි මිලදී ගැනීම සහ ඒ අදාළ ගනුදෙනුවට විතරක් නෙමෙයි දැන් පාවිච්චි වෙනවා ණය ගනුදෙනු වලට. අපි හිතමු යම්කිසි කෙනෙක් යම්කිසි මුදලක් ණයට ඉල්ලනවා. ණයට ඉල්ලනකොට ඔහු විසින් ඒ ලබාගත්තු ණය මුදලට සමාන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොලියක් එකතු කරලා වෙන්න පුළුවන් චෙක්පතක් ලබා දෙන ඔහුගේ ගිණුමෙන් මුදල් කරගන්න පුළුවන් විදියට. ඒක එක ක්‍රමයක්. යම් දිනයක් අනාගත දිනයක් සඳහන් කරලාද ලබා දෙන්නේ? අනාගත දිනයක් දැන් පොරොන්දු නෝට්ටුවකත් චෙක්පතකත් වෙනසක් තියෙනවා. දැන් පොරොන්දු නෝට්ටුවට අපි කියන්නේ ඉල්ලු විට හැකල හැකි පොරොන්දු නෝට්ටුව. පොරොන්දු නෝට්ටුවක් විදියට අපි ඇනින්නුවට ඔක හරියටම කියන්නේ ප්‍රොමිසරි නෝට්. ඔක තමයි අපි සිංහලට කඩලා පොරොන්දු නෝට්ටුවක් කියලා ගන්න. එතකොට පොරොන්දු නෝට්ටුවක නිතරම අපි බලාපොරොත්තු වෙන එක දිනයක් යොදන්න පුළුවන්. අනිවාර්යෙන් පොරොන්දු නෝට්ටුවේ ඒ ණය ගනුදෙනුව සිද්ධ වෙන දිනය තියෙනවා. අවශ්‍ය නම් අහවල් දවසට ගෙවනවා කියලා දන්න පුළුවන්. නමුත් ඒ ප්‍රොමිසරි නෝට්ටුවේ ඒ ස්වභාවය අනුවම තියෙන්නේ ණය දෙන පුද්ගලයා විසින් ඉල්ලු අවස්ථාවකදී ගෙවන්න ඕනේ කියන කාරණේ. ඒක චෙක් පතක් වුණාම අපි සාමාන්‍යයෙන් ඩේට් චෙක් කියලා කියන්නේ චෙක් එකට දිනයක් යොදලා අහවල් දිනේ බැංකුවට ඉදිරිපත් කරන්න කියලා නඩු අහවලදී අපි දකින කාරණයක් තමයි හුඟක් වෙලාවට දෙන්නේ චෙක් පත හිස්. ඒ කියන්නේ සමහරලාට මුදල ප්‍රමාණය සඳහන් කරන්නේ දිනේ නෑ. ණය දීපු කෙනා කතා කරලා කියනවා මට දැන් සල්ලි ඕන කිව්වම, එහෙම නැත්නම් කලින් ණය දෙනකොට සූදානම් වෙච්ච කාලයක් තියෙනවා නම් ඔන්න දැන් බැංකුවට ඉදිරිපත් කරන්න කියලා අන්න එතකොට දිනේ දාලා චෙක් පත දෙනවා. එහෙම අපිට දකින්නට ලැබෙනවා. එතකොට අපි කතා කරමින් හිටියේ දැන් පොරොන්දු නෝට්ටුව ගැන කතා කරා, චෙක් පත ගැන කතා කරා. තවත් ණය දෙන ප්‍රචලිත ක්‍රමයක් තමයි ඔප්පුවක් මගේ. නීතියෙන් අනුන්වලා දීලා තියෙනවා
කිසියම් දේපලක් උගසට තියලා ණය මුදලක් ලබා ගන්නා විදිය සහ ණය මුදලක් ලබා දෙන ක්‍රමය ඒකට තමයි උගස් ඔප්පුව සකස් කරලා තියෙන්නේ. ඒකට පස්සේ අපි කතා කරමු උගස් ඔප්පුවක් මත වෙච්ච ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොහොමද නීතිය බලපාන්නේ අය කර ගැනීමද කියලා පුරුදු නෝට්ටුවකට චෙක් පතරට කොහොමද කියලා කතා කරමු. නමුත් දැන් අලුත් ප්‍රවණතාවක් තියෙනවා. දැන් මේ කාලයක් වෙනවා අලුත් ප්‍රවණතාවක් තියෙනවා. උගස් ඔප්පුවක් වෙනකොට සින්නක්කර ඔප්පුවම ලියන සින්නක්කර ඔප්පුවමත් ඕකේ කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. නිකම්ම විකිණීමක් කියලා ලියන ඔප්පුවක් සින්නක්කර ඔප්පුවක් බැලුව බැලමට සමානලට අපි පොරොන්දු සින්නක්කර කියලා අහලා ඇති වචනයක්. පොරොන්දු සින්නක්කර කියන්නේ සින්නක්කර ලියනක මම සින්නක්කර ඔප්පුවේ යම්කිසි කොන්දේසියක් දානවා. මෙන්න මෙච්චර කාලයක් ඇතුළත මෙහෙම පොලියක් එක අපසු ගෙවනවා කියලා. ඒකේ පොඩි රැකවරණය හොඳයි. ණය ගන්න කෙනාට පොඩි රැකවරණයක් හොඳයි. සින්නක්කරයකට වඩා ඔව් කෙලින්ම සින්නක්කරයක් වෙනුත් දැන් ණයකට දින සිද්ධ වෙනවා. නමුත් ඒ ඔප්පුව බැලුව ගමන් ඒකේ පේන්නේ මේක විකිනීමක් කියලා. නමුත් අර පොරොන්දුවක් දාලා තියෙනවා නේද? කන්ඩිෂනල් ට්‍රාන්ස්ෆර් කියලා කියනවා අපි. එතකොට ඒකේ පොරොන්දුවක් ඇතුළත් කරලා තිනවා. පොරොන්දු සින්නක්කරයක් කියලා තිනවා. ඒක ලබා ගන්න තැනට යම් රැකවරණයක් තිබෙනවා. ඒ අනුව රැකවරණයක් තිබෙනවා. ඔය එක එක ක්‍රමවලට කරනකොට වෙනස් වෙනවා. අය කරගන්නකොට එහෙම නැත්නම් උසාවියට යනකොට ඒ ලේඛනයට තියෙන වළංගුතාවය බලය ගත්තම යම් යම් වෙනස්කම් තියෙනවා. මේක ඇත්තටම කතා කරොත් ලොකු පරාසයක විහිදෙනවා. ඒ වගේම මේ නීති නිතමනි බොහෝ වෙලාවට අපි දකින්නවනේ මේ මිනිස්සු ලියනවනේ මේ කුයිදාංශ ලියනවා කියලා මුද්දර උඩ අත් අකුරෙන් ලියලා අස්සම් කරලා එවැනි මේ යම් ලීකී විලි හුමාරු වෙන අවස්ථාවක. එවැනි ලේඛන වලටත් වළංගුතාවයක් තියෙනවා. වළංගුතාවයක් නැත්තේ නැහැ. අපි මං කිව්වේ අර ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් වාචිකවත් ලිඛිතවත් කියලා. දැන් වාචික ගිවිසුමක තියෙන ගැටලුව තමයි ඔප්පු කරන්න බැරි කාරණය එක. දෙවෙනි එක තමයි වාචික ගිවිසුමක් මත කට වචනේට කිසිම ලේඛනයක් නැහැ. කට වචනේට වෙච්ච මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් නඩුවක් පවරනවනම් ඒ සිදුවීම් වෙලා අවුරුදු 3ක් පමණයි අපිට ලැබෙන්නේ. නමුත් ලිඛිත ගිවිසුමක් මත ගනුදෙනුවක් සිද්ධ වෙච්ච වෙලාවදී ඒකට අවුරුදු 6ක කාලයක් ලැබෙනවා ගරු අධිකරණයට යන්න. එතකොට පොරොන්දු නෝට්ටුවක් මොෙන්න ඕනේ නැහැ. චෙක් පතක් මොෙන්න ඕනේ නැහැ. ඔප්පුවක් මොෙන්න ඕනේ නැහැ. යම් කිසි ඔය කුවිතාංශයක් නැත්නම් මොකක් හරි අත්ලියවිල්ලක් ලියලා තියෙනවා නම් ඒ ලියවිල්ල ප්‍රමාණවත් නම් තමන්ගේ කාරණය කරගන්න අය කර ගැනීමට ඒ ලියවිල්ලට කිසිදු බාධාවක් නැහැ. ලියවිල්ල මත ගරු අධිකරණයට ඔප්පු කරගන්න පුළුවන් නම් මම ණය මුදලක් දුන්නා. මෙන්න මේවයි කොන්දේසි කියලා එතන ඒ රැකවරණේ තියෙනවා. හොඳයි. මම හිතන්නේ අපි බොහෝ වෙලාවට මේ සාමාන්‍ය පොදු ජනතාව හැටියට මේවා පිළිබඳව නිවැරදි අවබෝධයක් මේ එකින් එක ඇති වෙනස්කම් මේවායේ කොහොමද අපිට අපේ විශ්වාසය ආරක්ෂා වෙන විදිහට මේ ගනුදෙනු සිදු කරන්නේ කියන එක පිළිබඳව අපිට ලොකු අවබෝධයක් නැත්නම් ලොකු විශ්වාසයක් මේ පිළිබඳව නැහැ. දැන් නීතිඥතුමන් විවිධ ක්‍රම කියලා දුන්නා. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මිනිස්සු මුදල් ගනුදෙනු වලදී වැඩ කටයුතු කරන්නේ ඒ කාරණාවලට අනුකූලව කියලා. දැන් ඔබතුමන් අපිට සඳහන් කරන්න මෙවැනි ආකාරයක චෙක්පත් හෝ වෙන මේ ගනුදෙනුවකදී අපි එකින් එක සඳහන් කරමු. ඒවාට තිබෙන නීතිමය වළංගුභාවය, ඒ වගේම ඒවායේ ගිවිසුම් කාල සීමාවට අනුව නඩු කටයුත්තකට යනවා නම් ඒ ගිවිසුම් බිඳ වැටීමේ අවස්ථාවලදී කොහොමද ක්‍රියා කරන්නේ, ඒ සඳහා යම් නඩු කටයුතුන අපිට අවශ්‍ය කරන ලිපි ලේඛන මොනවද, එහෙම නැත්නම් මේ දෙපාර්ශවයේ අතින් වෙන්න පුළුවන් අඩුපාඩු මත මේ ගිවිසුම් වල තියෙන යම් දුර්වලතා මත මේවා බලාත්මක වෙීමේදී කොහොමද කටයුතු වෙන්නේ, මෙන්න මේ වගේ සාමාන්‍ය මිනිසුන් අතරින් සිදුවෙන අඩුපාඩු පිළිබඳවත් අපි මතක් කරමු. ඔව් එකක් තමයි අපි පොරොන්දු නෝට්ටුවක් ගන්නකො පොරොන්දු නෝට්ටුවක් ඕනම ණය ගනුදෙනුවක් කිසියම් ලේඛනයක් මත සිද්ධ වෙනවනේ චෙක් පත් නෙමෙයි මම කියන්නේ. අර ඔබතුමිය කිව්වා වගේ කුවිතාංශයක් වෙන්න පුළුවන් පොරොන්දු නෝට්ටුවක් වෙන්න පුළුවන් අත්ලිය බිල්ලක් වෙන්න පුළුවන්. ඒයට සැපය යුතු මුද්දර ගාස්තුවක් තියෙනවා. දැන් දැනට පවතින මුද්දර ගාස්තුව තමයි 18 එකයි. හා. ඒ කියන්නේ රුපියල් 1000ක ණය මුදලක් ගත්තොත් රුපියලයි. 10000ක ගත්තොත් 10යි. ලක්ෂයක ගත්තොත් 100යි. ඒ ප්‍රමාණයම තමයි උගස් ඔප්පුවකටත් ඇයිකන මුද්‍රකත්වක වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලට. මම කියන්නේ මේ අපි කතා කරන මොහොතේ වර්තමානයේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ නියමිත මුද්‍ර ප්‍රමාණය නොතිබුණු හේතුව මතම ඒ ලේඛනයේ වළංගුතාවය නැති වෙන්නේ නැහැ. ඒකට යම් යම් ක්‍රමවේද තියෙනවා. ඒ අවශ්‍ය මුද්‍ර ප්‍රමාණය හෝ ඊට දඩයක් ඇතුව ගෙවලා ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා ලේඛනයේ වළංගුතාවය ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් අපි දෙන්න ඕන පණිවිඩය තමයි ඔබ ලේඛනයක් මත ලියවිල්ලක් මත කුවිතාංශයක් මත යම් කිසි ණය මුදලක් ලබා දෙනවා නම් ඔන්න ඔය කාරණේ මතක තියාගන්න මේ මුද්‍ර ප්‍රමාණය තියෙන්න ඕන. එතකොට මේ ලේඛනය අනිවාර්යයෙන්ම
නය දෙන කෙනාගේ නම තියෙන්න එපැයි. සමහරට හදිශීලීනකොට අඩුපාඩු තියෙන අවස්ථාවල් තියෙනවා. සමහරලාට කළු මහත්ය, සුදු මහත්ය නේද? අයියා, මල්ලි එහෙම දෙන අවස්ථාවලත් අන්වර්තනාමලේ නේද අපි සමහර. අන්වර්තනාමලේ ටිකක් අමාරු වෙපාර අපි කළු මහත්ය කවුද කියලා ඔප්පු කරන්න එපැයි උසාවියේ. සුදු මහත්ය කවුද කියලා ඔප්පු කරන්න එපැයි. විශේෂයෙන් ඔබ හරිම දැනට ප්‍රශ්න යොමු කරා. නම පැහැදිලිව ලියනවා වගේම ජාතික හැඳුනුම්පත් හොඳට පරීක්ෂා කරලා බලලා ඇතුළත් කරනවා නම් බොහොම වැදගත්. එතනදී සමහරලාට දැන් මේ අපි සාමාන්‍ය කතා කරනකොට කියන කපටි එහෙම තියෙනවනේ මේ මුදල් ගන්න දිනුත් එක්කනේ ඔය ගොඩක් දේවල් ඔය වගේ වචන එන්නේ. එතකොට සමහරට ණය කරුවා තමන්ගේ ජාතික හැඳුනුම්පත් මතකයෙන් කිව්වම ඒක ලියාගත්තොත් පරීක්ෂා නොකර සමහර විට ගරු අධිකරණයක් ඉදිරියේදී අර කියන පුද්ගලයාගේ අනන්‍යතාව යාමද කියන ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන් අවස්ථා ඉලෙන්න පුළුවන්. ඒක හරි වැදගත්. ඊළඟ කාරණිය තමයි ලබා දෙනු ලබන මුදල හෝ ලබා ගනු ලබන මුදල හරියාකාරව සඳහන් කිරීම. ඒකට ඉලක්කමේ විතරක් දැම්මොත් බලන්න රුපියල් 100ට තව බිඳුවක් කැටුනොත් 1000යි. 1000ට තව බිඳුවක් කැටුනොත් බිඳුවක වටිනාකම කොයි තරම්ද? එතකොට එතනදී ඔබ සැලකිලිමත් වෙන්න නිතරම ඔබ දෙන මුදල ඔබ ලබා ගන්නා මුදල ඉලක්කමෙන් වගේම අකුරෙන් ලියන්න. එතකොට ඒ ගැටලුව මගහැරෙනවා. ඒ වගේම ලියන ලියවිල්ල බොහොම පැහැදිලිව පැහැදිලි අකුරෙන් ලිවීම බොහොම වැදගත්. කියව ගන්න බැරි නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබේ අදහස කොන්දේසිය පැහැදිලි වෙන්න ඕන. කොන්දේසිය ව්‍යාකූල නම් අපිට ලොකු පරිශ්‍රමයක්. කොන්දේසිය නිශ්චිත වෙන්න ඕන. බැලුව බැලමට කොන්දේසිය පැහැදිලි වෙන්න ඕන මෙන්න මේකයි කියලා තියෙන්නේ කියලා. කෙනෙකුට සහ තවත් කෙනෙකුට එකම කොන්දේසිය ක්‍රම දෙකකට අර්ධ නිරූපණය කරන්න පුළුවන් නම් එතන ඒ කොන්දේසිය ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ ලියන එක පැහැදිලි වෙනවා වගේම ලියන අදහස පැහැදිලි වීමත් කුවිතාංශික හෝ කිසියම් ලියවිල්ලක තිබෙන්නට ඕන. ඔබ වඩාත් හොඳයි මම නීතිඥ මහත්තයකින් දා කියනවනේ ඔබ වඩාත් හොඳයි නීතිඥවරයෙක් ලවා ඒ ලේඛනය පිළියෙල කරගන්නවා නම් මොකද ඔහු දන්නවා ඒ ලේඛනය සම්බන්ධයෙන් ගරු අධිකරණයකදී වෙන්න පුළුවන් දේවල්. එනිසා එහෙම පුළුවන් මම කියන්නේ ලොකු මුදලක් නම් පොඩි මුදලක් නම් මම යෝජනා කරන්නේ නැහැ. එහෙම වෙනව නම් හොඳයි. ඒ කියන්නේ දැන් උතුමන් අර සඳහන් කරපු කාරණා දැන් සම්පූර්ණ නම ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කරලා අංකය සටහන් කිරීම මුදල නිවැරදිව ලිඛිතව සහ මේ ඉලක්කම් වලින් දෙකින්ම සටහන් කරන්න. ඊට පස්සේ දිනය නැවත ලබා දෙන දිනය මේ ආදී ලබා දුන් දිනේ ගනුදෙනුව සිදු වූ දිනේ නැවත ලබා නැවත මේ මුදල් පියවන බවට සඳහන් වෙන කරුණු කාරණා ඒ සියල්ල උතුමා කියන්නේ ඊටාම පැහැදිලි වෙන්න ඕන. අපි තුන් පොලියක් අය කරගන්නවා නම් ඒ පොලිය බොහොම පැහැදිලිව තියෙන්න ඕන. සියයට කීයද? ඒකත් ඉලක්කමේ වගේම වචනෙන් තියෙනවා නම් හොඳයි. ඒ වගේම වඩා සුදුසු සාක්ෂිකරුවන් දෙදෙන එකතුලත් කරගන්නවා නම් දැන් සාමාන්‍ය නීතිඥවරයෙක් ඉදිරියේදී ගිවිසුමක් ඇතුළත් වුණොත් ඔහු අස්සම් කරනවා මාධ්‍ය පිළිදී අස්සම් කරා කියලා. මේ අවස්ථාවේ නිතරම සාක්ෂිකරුවන් දෙදෙනෙක් ගන්නවා. නීතිඥවරයෙක්ගේ සහාය ගන්නේ නැත්නම් සාක්ෂිකරුවන් දෙදෙනෙක්ගේ අස්සම් ලබා ගන්නවා නම් එතනත් රැකවරණයේ වැඩි භාවයක් අපිට පෙනෙන්න තියෙනවා. එතකොට දැන් අපි මේ සියලු කරුණු කාරණා ඔබට මතක් කරන්නේ ඔබ ආරක්ෂිත වෙන්න මුදල් දෙන තැනත්තා සහ මුදල් ලබා ගන්න තැනත්තා කියන මේ පාර්ශව දෙකම අපිට වැදගත්. මොකද මේ පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් හෝ කරදරයකට පත් වෙන්නේ නැතුව මෙය ඊටාම නීත්‍යානුකූලව සාධාරණව විසඳා ගැනීම තමයි සමාජයකදී අපිට ඊටාම වැදගත් වෙන්නේ. ගැටුම් අවම කරගන්නට නම් අපි කටයුතු කර යුතු වන්නේ ඒ ආකාරයට. ඒ නිසා නීතිඥතුමන් පැවසු ඒ කරුණු කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. දැන් නීතිඥතුමනි යම් ආකාරයක මේ නියමිත විදිහට මේ මුදල් ගෙවාගෙන යනවා යම් අවස්ථාවක ගෙවා ගන්න බැරි වීමක් වෙන්න පුළුවන් අතපසු වීමක් වෙන්න පුළුවන් ඒ අනුව මේ මගහැරීම තුළ ගිවිසුම් කාලේ ඉක්ුත් වෙනවා. එන අනතුරුව මේ දේපල හෝ මේ මුදල අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් යන ක්‍රියාපටිපාටිය කොහොමද සිදුවෙන්නේ? නඩු කටයුතු කරනවා නම් මේ එකින් එක ඔබතුමාට සඳහන් කරපු කාරණාවලදී ඒ කාල සීමාවන් වෙනස් වෙනවද? උසාවියට යන්නට තිබෙන? ඔව් කාල සීමාවල් වෙනස් වෙනවා. ඒකට තියෙනවා අපේ රටේ නීතියක් කාලාවරෝධී නීතිය. කාලාවරෝධී පනතක් තියෙනවා. එහි තියෙනවා මේ අවශ්‍ය කාල සීමාවල් කටේ කාල සීමාවල් ඒ වගන්ති නොදැන ගත්තට සාමාන්‍ය විදිහට දැන ගත්තට කමක් නැහැ. මම අර කලින් කිව්වා වගේ පොරොන්දු නෝට්ටුවක් නම් එහෙම නැත්නම් ලිඛිත ලියවිල්ලක් නම් ඔබ ගරු අධිකරණයට යන්න ඕන අවුරුදු 6ක් ඇතුළත. අවුරුදු 6 පැනනොත් ගැටලුවක් වෙනවා. චෙක් පතක් උත් අවුරුදු 6ක් වෙනකම් පුළුවන්. හැබැයි චෙක් පතේ තව කාරණයක් තියෙනවා මේ සමහරු පටලව ගන්න. චෙක් පතක් බැංකුවට ඉදිරිපත් කරන්න ඕන චෙක් පතේ දිනය සඳහන් දිනේ ඉඳලා මාස 6ක් ඇතුළත.
පටලව ගන්නවා සමහරු මේ මාස 6 අවුරුදු 6 පටලව ගන්න. එතන මාස 6 කියන්නේ බැංකුවට ඉදිරිපත් නොකරොත් එතන කියනවා ස්ටේල් චෙක් එකක්. ඒ කියන්නේ පිළුණු උණු චෙක් පතක්. ඒ බැංකුවෙන් මුදල් ලබා දෙන්නේ නැහැ. ඒක චෙක් පත ළඟ තියාගෙන ඉන්න කෙනා කරන මිස්ටේක් එකක්. ප්‍රමාද දෝෂයක්. ඒ කාරණේ නෙමෙයි අර කියන්නේ. චෙක් පතේ දිනේ ඉඳලා එහෙම නැත්නම් චෙක් පත මුදල් කරගැනීම නියමිත දිනේ ඉඳලා ඒක රිටර්න් වුණා නම් එතන ඉඳලා අවුරුදු 6ක් ඇතුළත ඔබට ගරුවත් ගන්නට එන්න සිද්ධ වෙනවා. පොරොන්දු නෝට්ටුව සම්බන්ධයෙන් උත් මුදල පොරොන්දු නෝට්ටුව ඉඳලා අවුරුදු 6ක්. එහෙම නැත්නම් පොරොන්දු නෝට්ටුවේ දිනයක් සඳහන් කරලා තියෙනවා නම් මේ දවසට කලින් ගෙවන්න කියලා එතන ඉඳලා අවුරුදු 6ක්. ගිවිසුමක් ඉඳලා අවුරුදු 6ක්. එහෙම නැත්නම් ගිවිසුමේ දිනයක් සඳහන් කරලා තියෙනවා නම් මේ දවසටයි ගෙවන්න ඕන කියලා එතන ඉඳලා අවුරුදු 6ක්. වාචික ගිවිසුමක් නම් අර කිව්වාගේ අවුරුදු 3ක්. හැබැයි දැන් සිවිල් නඩු විධාන සංග්‍රහයනේ අපේ සිවිල් නීතියට අදාළ වෙන්නේ කාර්යපටිපාටි සම්බන්ධ සිවිල් නඩු විධාන සංග්‍රහය වගන්තියක් තියෙනවා 44 වගන්ති. මම වගන්ති කියන්නේ නැහැ ඇත්තටම. මේ නාලිකාවට ඇවිල්ලා යම් කිසි සාධාරණ හේතුවක් හින්දා කාල සීමාව පැනලා නම් ඒත් නීතියෙන් පිළිසරණක් තියෙනවා අය ගරු අධිකරණයෙන් අවසර අරගෙන ඒ දේ කරා. හැබැයි නිතරම අර කාල සීමාව තුළ ඔබ ගරු අධිකරණයට පැමිණීම ඉතාමත් වැදගත්. හොඳයි නීතිකින් තමයි දැන් අර චෙක්පත් සම්බන්ධව ඔබතුමන් සඳහන් කරපු වෙලාවේදී අපිට තව මේ එතනම පැනනගින ගැටලුවක් තියෙනවා. දැන් සමහරට කෙනෙක් විශ්වාසය මත ලබා ගන්න චෙක්පතක් බැංකුවකට ඉදිරිපත් නොකර තමන් සන්තකයේම තබා ගන්න පුළුවන් ඒ නිශ්චිත ගිවිසුම් කාල සීමාව අවසන් වෙනතුරු. ඊට පස්සේ කොහොමද මේ ක්‍රියාපටිපාටි තිබෙන ඊට බැංකුවට දාන්න බෑ. එතකොට මේක නීතිමය රැකවරණයක් තිබෙනවාද? ඔව් ඒක මෙහෙමයි. දැන් මං ඔය ප්‍රශ්නෙටම තවත් කොටසක් ඇඩ් කරලාම එකතු කරලාම ඔය ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න. චෙක් පතක් සම්බන්ධයෙන් සිද්ධ වෙන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අර මං කලින් කිව්වා වගේ බොහොම හැමෝම දන්න ක්‍රමය චෙක් පතක් දෙනවා මුදල් නැති නිසා ගින්න මේ චෙක් පත රිටර්න් වෙනවා. අගරු වෙනවා. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙන්න පුළුවන් චෙක් පතක් නිකුත් කරලා තියෙනවා account close. එහෙම වැටෙන්නේ ගිනුම වහලා තියෙනවා. එහෙම නැත්නම් තවත් විදියක් ඔය ඔබගේ ප්‍රශ්නයට අදාළ කාරණේ චෙක් පතක් දීලා තියෙනවා මොනෑම් හේතුවක් හින්දා ඒ චෙක් පත නියමිත කාල සීමා තුල ඉදිරිපත් නොකරන හින්දා ඒ චෙක් පත මුදල් කර ගැනීමට නොහැකි වෙනවා. දැන් ඔය කාරණා තුනේ මම කියන්නේ නැහැ ඉදිරිපත් නොකරන ලද චෙක් පතක් මත නඩු දාන්න බැරි කමක් නැහැ. දාන්න පුළුවන්. හැබැයි චෙක් පතක් රිටර්න් වුණු අවස්ථාවකදී එහෙම නැත්නම් account close කරලා තියුණු අවස්ථාවකදී නඩුව පවරන ක්‍රමයට නෙවෙයි අර අවස්ථාවේදී අපි නඩුව පවරන්නේ. මොකද නඩු නිමිත්තක් කියලා එකක් අපි ගන්නවා. දැන් නඩු නිමිත්තක් එතරම්දී උද්ගත වෙලා නැහැ. ඇයි? චෙක් පත බැංකුවට ඉදිරිපත් කළා නැහැ. බැංකුවෙන් කිසියම් හේතුවක් හින්දා වෙලාවක් රිටර්න් කළා නැහැ. එතකොට අපිට චෙක් පත මත නඩු පැවරීම නෙමෙයි කරන්න සිද්ධ වෙන්නේ චෙක් පත සාක්ෂියක් විදියට යොදා ගන්න පුළුවන් වෙනවා. මේ චෙක් පත දීලා තියෙන්නේ ණයගන දෙනුවක් පෙච්ච හින්දාය කියලා. අන්න ඒ වගේ පිළිසරණක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. කෙලින්ම චෙක් පත මත නඩු පවරීමට බැරි කමක් තමයි වෙන්නේ. දැන් නඩු වර්ග තියෙනවානේ. දැන් නඩු වර්ග තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වම චෙක් පතක් මත හෝ පොරොන්දු නෝට්ටුවක් මත අපි කියන ලඝු ක්‍රමයට සමරි ප්‍රොසීඩි එකට නඩු පැවරීමේ ක්‍රමයක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් කොහෙත්ම කරන්න බෑ ඔය ඔබ කියපු විදිහට චෙක් පත නියමිත කාලෙ ඉදිරිපත් නොකරම. හැබැයි වෙනින් ආකාරයකට ණය ගැනදිනුවක් සිද්ධ වුණාය කියලා අපි හිතමු වාචික කිවිසුමක් කියන විදිහට පෙන්නලා හරි එහෙම කියලා අන්න එතනදී සාක්ෂියක් විදියට අර චෙක් පත යොදා ගන්න පුළුවන්. හැබැයි ඒ චෙක් පත මතම නඩු පැවරීමක් කරොත් ඔබ අසාර්ථක වෙනවා. මුදල් ගනුදෙනු කියන්නේ ඊටාම පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඉතින් ඒ නිසාම හරිදේ ටීවී නරඹන අපේ ප්‍රේක්ෂක හිතවතුන් මේ කාරණා පිළිබඳව ඊටාම උනන්දුයි දැනුවත් වෙන්න කැමතියි. ඒ නිසාම අපේ වැඩසටහන පිළිබඳව අවධානය යොමු කරමින් සිටින අපේ ප්‍රේක්ෂකයන් විවිධ ප්‍රශ්න ගැටළු අපිට යොමු කරනවා. එයානු අපිට දුරකථනයෙන් කතා කරපු හිතවතෙක් මේ මුදල් සම්බන්ධව කතා කරද්දී අපෙන් විමසා තිබුණා විමසන්න කියලා මුල් කිරිගල ප්‍රදේශයෙන් අපිට කතා කරපු ඥානවති මහත්මිය විමසීමක් කරලා තිබුණා. දැන් සමහරු මේ චෙක්පත් වලට අත්සන තබද්දී චේතනාන්විතව හිතාමතාම තමන්ගේ අත්සන විකෘති කරලා යදන අවස්ථාවල් වලදී මේ අධික මේ බැංක් වලින් මේ චෙක්පත් රිජෙක්ට් වෙද්දී මොකද මේ සඳහා තියෙන රැකවරණය? එතකොට පොඩ්ඩක් අපි කතා කරන වපසරියෙන් එහාට යනවා. අපි කතා කරන සිවිල් පැත්තනේ. යම් කිසි කෙනෙක් යම් කිසි ක්‍රමයකට චේතනාන්විතව තමන් ගෙවන්න තියෙන මුදලක් නොගෙවා හැරීමට යම් කිසි උපක්‍රමයක් යොදලා තියෙනවා නම් අන්න එතකොට අපි අපරාධ පැත්තට වැටෙනවා. එතකොට අපි සිවිල් නඩුවක් නෙවෙයි අර කාරණේ ඔප්පු කර ගන්න පුළුවන් නම් චේතනාන්විතව මෙහෙම දෙයක් කරලා තියෙනවා කිය සිවිල් නඩු කරේකට දෙන්න පුළුවන් මුල්ලිමේ වංචාවක් පැත්තට වැටලා හුට මහේස්ත්‍රාත් අධිකරණේ නඩුවක් පැවරෙන්න පුළුවන්. ඔබේ ප්‍රශ්නේ මම නිතරම අර යම් යම් කොට සාවරණය කරන්න බලන නිසා
නිතරම චෙක්පතක් කියලා කියන්නේ අපේ ජංගම ගිණුමක් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් නිත කිරීම පිළිබඳ මේ ජංගම ගිණුම. එතකොට ජංගම ගිණුමක් හෝ ඉදිරි කිරීම ගිණුමක් අපි බැංකුවක ආරම්භ කරනකොට ඔබ අහලා ඇති මැන්ඩේට් එකක් කියලා දෙනවා. මැන්ඩේට් පත් එකට අස්සම් කරනවා. එතනදී අපි බැංකුවට අපි ලබා දෙනවා මගේ චෙක්පතක් නිකුත් කිරීම මගේ චෙක්පතකට මුදල් ලබා දීමේදී කොයි ආකාරයට බලන්න ඕනද? දැන් සමහරු එහි අත්සන පමණක් යොදනවා. තවත් සමහරු සීල්ලේකුත් යොදනවා. දැන් සීල් එකත් අත්සන දෙකම යොදන්න ඕන විදියට මැන්ඩේට් එක සකස් කරලා තිබෙද්දී ඔබ අත්සන විතරක් ගැහුවොත් සීල් එක තියලා නැත්නම් එතනදිත් බැංකුව මේ ගිවීම කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී නැවත වරක් ඔබට පුළුවන් ඒ චෙක්පත බැංකුවෙන් ගක්ලට එක රිටර්න් කරන්න නැහැ. බැංකුවෙන් ඒ විලි ප්‍රතික්ෂේප කරනවා මේ මේ අඩුපාඩුව තියෙයි කියලා. එතකොට ඔබට ගිහලා නැවත ඒ චෙක්පත ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට අපි හිතමු ඔබ ඇහුවා වගේ අස්සනෙහි කිසියම් වෙනසක් තියෙනවා නම් ඒ බැංකුවට සැකසහිත භාවයක් කියලා ඇති වෙනවා නම් ගොඩක් වෙලාවට බැංකුව ඒ ජංගම ගිණුම් හිමියාට ඒ අවස්ථාවේ දුරකථන නැමැතුමක් දීලා ඒ සැකහැරගෙන සැකහැරගෙන ඒ මුදල් ගන්න අවස්ථාවක් තිබෙනවා. හොඳයි. ඉතින් මම හිතන්නේ අද දවසේ අපි බොහොම දැනුවත් වුණා මේ කියන කාරණා අපට ඉතාම වැදගත්. මොකද අපි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු හැටියට මුදල් ගනුදෙනු වලදී තමයි බොහෝ වෙලාවට මේ තමන්ගේකම් හිතවත්කම් මේ හැමදේම අපි නැති කරගන්නේ. ඉතින් අපි ඔබට මතක් කරන්නම්. ඔබටත් මෙවැනි ගැටලු තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ ඔබ මෙවැනි යම් ආකාරයක මූල්‍යමය ගනුදෙනුවකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙවැනි කටයුතු කරනවා නම් ඔබට ඇති වෙන්න පුළුවන් ගැටලු පිළිබඳව අපිට ලියන්න. අපිට කතා කරන්න, අපිට ලියන්න. හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර දීපතු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර දීපතු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපිට දුරකථනයේ නම දන්න 077 අපේ Facebook පිටුවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. හෘදේ ටීවී Facebook පිටුව හරහා ඔබට ඔබේ ගැටලුව අපිට තියන්න. ඔබේ ගැටලුව සටහන් කරන්න. ඒ වගේම අපිට මේල් එකක් එවන්න පුළුවන්. ඔබට විද්‍යුත් තැපෑල හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම www.hridetv.lk කියන අපේ වෙබ් අඩවිය හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ඔබට මතක් කරන විශේෂයෙන් අපේ හෘදේ ටීවී මේල් ඇඩ්‍රස් එක මේ අපිට මේල් එකක් කරන්න පුළුවන් ඔබට හෘදේ ටීවී info@gmail.com හෘදේ ටීවී info@gmail.com මේ කියන සියලු අවස්ථාවන් හරහා ඔබේ ගැටලු අපිට යොමු කරන්න. අපි නීතිඥතුමන්ට ඒ ගැටලු යොමු කරනවා. නීතිඥමට කරදරයක් නෑ නේද මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න? හොඳයි. ඒ නිසා එතුමන් සූදානමින් ඉන්නවා ඔබට පිළිතුරු දෙන්න ඔබේ ගැටලු වලට. ඉතින් අපි සූදානම් හෘදේ ටීවී මේ රටේ වගකීම් නාලිකාවක් ලෙස සෑම විටම පොදු ජනතාව හැටියට ඔබ අප මුණ දෙන මේ ගැටලු වලට සාධාරණ විසඳුම් ගෙන මිනිසුන් ශුද්ධ වූ සත්‍ය කතා කරන අතර අධිකරණ වල ටයිකෝට් පැලඳ ශුද්ධ වූ ග්‍රන්ථ වල අත තබා පට්ටපල් බොරු කියනවා කියලා. මේ මේ කාරණාව අපි පොඩ්ඩක් මතක තියාගමු. ඔබේ ඔබට ඒ ගැන හිතන්න අපි ආරාධනා කරනවා. අපි සමග සංවාදයකට එන්න කතා කරන්න. නිතිගතමනේ හදිනිතී කියන වන් සමිරත්නමැතිතුමන් හැමදාම වගේම හෘදේ ටීවී අපේ මැදිරියට පැමිණ හදත් ඔබව දැනුවත් කරන්නට ඔහුගේ කාලය කැප කරමින් පැමිණ ආයුබෝවන් කියලා සමුදෙනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමන්. ප්‍රේක්ෂක හිතවතුනි ඔබට අපි මේ හැමදේම තිළන කරනවා. ඔබ බුද්ධිමත් වෙන්න, ඔබ මේ දේවල් කලමනාකරණය කරගෙන ඔබේ ජීවිතය වඩාත් සාර්ථක කරගන්න ගිහින් එනම් ජීවිතේ නීතිය තුළින් නැවතත් හමු වෙමි බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.